තෙරුවන් සරණයි ආයුබෝවන්. දහම් පාසල් කෙටි සටහන් 8 ශ්‍රේණිය 3 වෙනි පාඩම. පිරිවෙන දහම් පාසල අපේ YouTube නාලිකාවෙන් තමයි ඔබට මේ කෙටි සටහන් මාලාව ඉදිරිපත් කරන්නේ. අපි බලමු 8 වෙනි ශ්‍රේණියේ 8 ශ්‍රේණියේ 3 වෙනි පාඩම මොකක්ද කියලා. ලස්සන කවි පන්තියක් තමයි තියෙන්නේ. අපන්නක ජාතකය බෝධිසත්ව වෙළෙන්දා සහ ඒ වගේම අනුවන වෙළෙන්දා කියන දෙන්නාගේ වෙළඳාමේ යන ගමන ගැන තමයි මේ අපන්නක ජාතකයේ අසුරින් තියෙන නොවරදින මග කියන පාඩමේ තියෙන. අපි බලමු කවි පන්තිය මේ කවි පන්තියක් තමයි තියෙන්නේ. ඒ කවි පන්ති අපි තේරුම් කවි පන්ති අසුරින් අපි තේරුම් ගන්න ඕන කරුණු සහ කවි පන්තියේ තියෙන සමහර වචන ඒ දේවල් මම ඔයාලට තේරුම් ගන්න පුළුවන් විදිහට කියලා දෙන්නම්. මෙතනදී වේලාව ගත වෙන නිසා කවි ලස්සනට අලංකාරව ගායනා කරමින් සිටින්නට මම අදහස් කරන්නේ නැහැ. අපි බලමු. බඹදත් නිරිඳු බරණැස රජ කළ එසඳ බෝසත් තුමා ඉපදුනි කුලයක වෙළඳ නායකයෙකි පිරුණු ගුණ නැනයෙන් නිබඳ සැරසුනි පිරිස සමගින් යාමට වෙළඳ. බඹදත් නිරිඳු කියලා කියන්නේ රජතුමා. බඹදත් බ්‍රහ්මදත්ත කියන රජතුමා බරණැස් නුවර රජකම් කරන කාලයේ සඳ ඒ කාලයේ කියන එක. බෝසත්තුමා ඉපදුනි කුලයක වෙළඳ. කුලයක කියලා කියන්නේ පවුලක කියන එක. වෙළඳ පවුලක තමයි ඉපදුනේ බෝසත්තුමා. බෝසතාණන් වහන්සේ නායකයෙකි පිරුණු ගුණ නැණයෙන් නිබඳ වෙළඳ නායකයෙක් බවට පත් වුණා මේ බෝසත් වෙළඳතුමා. බෝසත් නායකතුමා සැරසුනි පිරිස සමගින් යාමට වෙළඳ. වෙළඳාමේ යන්නට තවත් ගොඩක් පිරිස හිටියා. වෙළඳාමේ යන ගොඩක් පිරිසක් හිටියා. ඉතින් ඒ අයත් එක්ක මේ ඥානවන්ත වෙළෙන්දා නිරන්තරයෙන්ම ඥානවන්ත වූ වෙළෙන්දා වෙළඳාමේ යන්නට සූදානම් වෙන්නේ. ඔන්න තමත් අනිත් වෙළෙන්දා ගැන කියනවා නායකයෙකි තවත් වෙළඳා මෙහි යෙදෙන උපා නොදන්නේකි වාණිජ කමි බැඳුන. ගල් 500 පුරවා බඩුගෙන සොඳින බෝසත්තුමා හමු වීමට ඇත පැමිණ. නායකයෙක් ඉන්නවා තවත් වෙළඳා මෙහි යෙදෙනවා උපා නොදන්නේකි. උපාය සීලීව වැඩ කරන්න දන්නේ නැහැ. වාණිජ කමි බැඳුන. හැබැයි වෙළඳාම් කරන්නට වෙළඳාමේ තමයි එයත් හිටියේ. එයත් වෙළඳාම් කරන කෙනෙක්. අනුවනයි උපාය දන්නේ නැහැ. ගල් 500 පුරවා බඩුගෙන සොඳින. ගල් 500 ගල් කියලා කියන්නේ කරත්තනේ. ඉතින් ඒ කාලේ කරත්තවල තමයි බඩු වෙළඳාමේ අරගෙන ගිහිල්ලා තියෙන්නේ. කරත්ත 500ටම බඩු පුරවලා ඉවර වෙලා ඇවිල්ලා බෝසතාණන් වහන්සේ හමු වීමට පැමිණෙනවා. දෙදෙනා එකට යාමෙන් ලාභය අඩුවේ එබැවින් පළමු එක් පිරිසක් යා යුතුයවේ. පසුවද පළමුවද යන බව කිව යුතුයවේ. ඔබගත් තීන්දුව මට පැවසිය යුතුයවේ. ඉතින් බෝසතාණන් වහන්සේ නා ඥානවන්ත වෙළෙන්දා කියනවා දෙන්නම එක වතාවේ ගියොත් හිම ලාභය අඩු වෙන්න පුළුවන්. ඒ නිසා පළවෙනියට යන්නේ ඔබතුමාද මමද කියලා තීරණයක් අරගෙන මට කියන්න කියලා කිව්වා. ඉතින් අඥාන වෙළෙන්දා උපාය නොදන්න වෙළෙන්දා කල්පනා කරනවා නොබිඳුණු මගක යා හැකි පළමුව යාමෙන් නොඉඳුල් පලා පැන් ලද හැකි වේ පේමෙන් රිසි රිසි මිලට ගෙන යන බඩු විකිණීමෙන් ලොකු ලාභයක් ලද හැකි පළමුව යාමෙන් ඔන්න කල්පනා කරනවා නොබිඳුණු මගක කරත්ත 500ක් ගියාම කාපට් කරලා නැහැනේ තාර දාලා නැහැනේ ඉතින් වැලි පාරවල්නේ තියෙන්නේ ඉතින් මට වෙලා බොහොම අමාරුවෙන් තමයි ඊට පස්සේ යන අයට යන්න වෙන්නේ ඒ නිසා නොබිඳුණු මග කියන්න පුළුවන් කියලා කල්පනා කරනවා අඥාන වෙළෙන්දා. පළමුව ගියාට පස්සේ කැඩිලා බිඳිලා ගියපු නැති පාර කියන්න පුළුවන්. ඔන්න නොඉඳුල් පලා පැන් ලද හැකි වේ පේමෙන්. නොඉඳුල් පලා නොඉඳුල් වෙච්ච පලාපල ඒ වගේම ගවයොන්ට තනකොළ ඉඳුල් වෙලා නැති ඒ වගේම වතුර තියෙන තැන් ගල් 500ක යොදාගත්ත ගවයෝ ගියොත් එහෙම අපිරිසිදු වෙනවනේ. ඉතින් ඒ නිසා වතුර පිරිසිදු වතුර ලබා ගන්න පුළුවන්. ඊළඟට කල්පනා කරනවා රිසි රිසි මිලට කැමැති කැමැති ගණන් වලට බඩු විකුණන්න පුළුවන්. ඊට කලින් වෙළෙන්දෙක් ගිහිල්ලා බඩු විකුණලා තිබුණොත්නේ ඒ ගානට ඊළඟට යන කෙනාට විකුණන්න වෙන්නේ. ඒ නිසා මේ අය යන්නේ පළවෙනියටම. ඒ නිසා කැමැති කැමැති ගානට බඩු විකුණන්නටත් පුළුවන් කියලා කල්පනා කරනවා. හොඳ
ලොකු ලාභයක් ලබන්නට පුළුවන් කියලා කල්පනා කරනවා. බෝසත්තුමා වෙත ඔහු යොමු කොට සවන වැඩි වාසියක් ලද හැකි වේ යයි සිතින. පළමුව යාම සුදුසුයි පිරිසද රැගෙන ඒ බව දැන් වී නිගමනයට පැමිණ. ඒ නිසා පළවෙනියට යන්නේ හොඳයි කියලා කල්පනා කරලා නිගමනය කරලා බෝධිසත්වයන් වහන්සේට ප්‍රකාශ කරනවා. ඔහුගේ සිතැඟි යාවන් නැන බෙලින් දැන ඥානවන්ත බලයෙන් ඥානවන්තකමින් දැනගෙන බෝසත්තුමා දුනි ඔහුට පළමු තැන පළවෙනියට යන්න අවස්ථාව දුන්නා. දෙවනුව තමන් සහ පිරිවර කැටුව යන සැරසුනි ගමන යාමට මගගෙන හැඳින. දෙවනියට තමනුයි තමන්ගේ වෙළඳ කණ්ඩායමයි යනවා. මාර්ගය හොඳට හඳුනාගෙන කියලා කල්පනා කරලා තීරණය කරනවා බෝධිසත්වයන් වහන්සේ. පුරවා බඩු මුට්ටු ගල් 500යගෙන පිටවිය වෙළඳාමේ නායක වෙළඳ තැන අර අඥාන වෙළෙන්දා. බෝසත්තුමාටත් වැඩියෙන් ලාභගෙන සිතමින් ගියා විඳගත හැකි සැපත ගැන. බෝසත්තුමාටත් වඩා වැඩියෙන් ලාභයක් ලබා ගන්නම් කියලා හිතාගෙන ඒ සැපත ගැන හිත හිත යනවා. වියලි රළුයි කටුකයි යන ගමන දුරයි. වෙහෙසයි නිදිමතයි නෑ ඉම කතර දිගයි. පැමිණෙති අශ්‍රියක්. අශ්‍රියක් කියලා කියන්නේ අස්ව කරත්තයක්. අස්ව රතයක්. පිරිසක් ඉසුරු බරයි දන්වති ජලය ඈතක නුව ළඟම තිබේ. වේලි ලගිහිල්ලා රළු කටුක කාන්තාරයක් මැදින් තමයි යන්න තියෙන්නේ. යන ගමන දුරයි වෙහෙසයි නිදිමතයි නෑ ඉම කතර දිගයි. නෑ ඉම කෙලවරක් නෑ මේ කාන්තාරේ. ඉතින් වෙහෙස දැනෙනවා නිදිමතයි. ඉතින් දැන් මේ වෙළඳ කණ්ඩායම ගමන් කරනවා. පැමිණෙති අශ්‍රියක් පිරිසක් ඉසුරු බරයි. අස්ව යානාවකින් අස්ව රථයකින් පිරිසක් පැමිණෙනවා ඉසුරු බරයි. නෙළුම් මල් අතින් අරගෙන වතුරේ බැහැලා නාලා ඒ විදිහට තමයි එන්නේ. දන්වති ජලය ඈතක නොව ළඟම තිබේ. ළඟම තමයි ජලය තියෙන්නේ. ඒ නිසා මේ කරත්තවල පටවගෙන යන ජලය ඉවත් කරන්න කියලා කියනවා. තෙත්තු ඇඳුම් ඇඳ සිටියේ පිරිස ගැන විශ්වාසයේ තැබූ නායක වෙළඳ තැන හිස්කොට දිය බඳුන් බර අඩු කරවගෙන යන්නට ගමන දුනි උපදෙස් මග නොදැන. මොකද කරන්නේ? අනිත් අයට කිව්වා මේ වතුර ළඟම තියෙනවා නම් මොකටද මේ කරත්තවල මෙච්චර බර පටවගෙන යන්නේ. ඒ නිසා මේ දිය බඳුන් අයින් කරලා කරත්ත හිස් කරගෙන යන්නට ඕන කියලා උපදෙස් දුන්නා. බොන්නට දිය බිඳක් නැහැ මග තොට තිබුණේ. නින්දට යන විටදි හාමත යයි දැනුනේ. යක් පෙළ ඇවිත් හැමගෙම ජීවිත නැසුනේ. මග කී අය යකුන් බව නැහැ නොව හැඟුනි. බොන්න දිය බිඳක්වත් නැහැ. ආහාර පිසගන්නට වතුර ඕන. බොන්න වතුර නැහැ. ඉතින් මොකද කරන්නේ? නිදාගන්න ගියා. යක්ෂයෝ කණ්ඩායම් මැදින් රාත්‍රිය ඇවිල්ලා මේ හැම දෙනාවම මරලා ආහාරයට ගන්නවා. මස් ආහාරයට ගන්නවා. මාස දෙක තුනක් ඉක්මව ගිය බැවිනි වෙළඳාමට සුදුසු කාලය බව හැඟුනි. නායක බෝසතුන් සගයින් වෙත පැමිණි මෙලෙසට පැවසීය උපදෙස් දෙන ලෙසිනි. මාස දෙකක් තුනක් ගියා. තාමත් අර කියපු වෙළඳ කණ්ඩායම නැහැ. ඒ නිසා කල්පනා කරනවා බෝධිසත්වයන් වහන්සේ වෙළඳාමේ යන්න කාලය හොඳයි. නායක බෝසතුන් සගයින් තමන්ගේ යහළුව ටික සගයින් කියලා කියන්නේ යාළුව යාළුවන්ට කතා කරලා මෙලෙසට පැවසීය උපදෙස් දෙන ලෙසිනි. මෙන්න මේ විදිහට උපදෙස් ටිකක් දෙනවා පළවෙනියටම ගමන පටන් ගන්න කලින්. දුරු කතරකට පිවිසෙන බව දත යුතුය. දුර දිග කාන්තාරයකට තමයි යන්නේ කියලා මතක තියාගන්න. දිය හා ආහාර ඉවතට නොදැමිය යුතුය. දිය වතුර ආහාර කිසිම දෙයක් ඉවත් කරන්න බෑ. මල්පල අපට නුපුරුදු බව දත යුතුය. මල් තියෙන්න පුළුවන්, ගෙඩි වර්ග තියෙන්න පුළුවන්. ඒවා අපිට පුරුදු දේවල් නෙවෙයි. අපි නිතර කාලා තියෙන දේවල් නෙවෙයි. මා නොවිමසා ආහාරයට නොම ගත යුතුයි. ඒ විදිහේ මල් ගෙඩි කොළ කිසිම දෙයක් ආහාරයට ගන්නටත් එපා කියලා උපදෙස් දුන්නා. රුවන් සදිසි උපදෙස් අරගෙන හිතට රුවන් කියලා කියන්නේ මැණික් වගේ. සදිසි කියලා කියන්නේ සමාන. මැණික් හා සමාන උපදෙස් අවවාද ලබාගෙන ලබන්නට සිතා ලාභය අඩු නොකොට ලාභ ලබා ගන්න අඩු වෙන්නේ නැති වෙන්න ලාභ ලබා ගන්න හිතාගෙන පෙලින් පෙළ සැදී ගැල් අරගෙන යසට පෙලින් පෙළට පිළිවෙලට කරත්ත පෙළ ගස්වගෙන බසින්නට වීය වෙළඳාමට මගට වෙළඳාම මේ යන්නට මගට බැස්සා.
සුපුරුදු ලෙස මිනිස් වෙස්ගත් යකුන් කැල සුමීරු වදන් පවසාමන වඩන ලොල රැවටීමට කලත් වීරිය නොවුනි ඵල නායක වෙලෙන්දා කල නොහැකිය සසල සුපුරුදු විදිහට පුරුදු විදිහටම වෙස් අරගෙන හරිම මිහිරි වදන් ප්‍රකාශ වචන කියමින් යක්ෂ කණ්ඩායම එනවා රැවටීමට උත්සාහ කරනවා ඒ වුණත් ප්‍රතිඵලයක් උනේ නැහැ නායක වෙලෙන්දා වෙලෙන්දාව සසල කරන්න රවට්ටන්න බැරි වුණා මේ අය කියති ඉදිරියේ ඇති බව ජලය මේ අය කියනවා ඉස්සරහ ජලය තියෙනවා කියලා විමසා බලමු එය නම් නුවණැති කමය කවුරු හරි කියන පළියට පිළිගන්න එපා නුවණැති කම තමයි විමසා බලන එක හැමදෙන පිරික්සා බැලුවත් වාතලය වායු තලය අවට පරිසරය බැලුවට පස්සේ හමාගෙන යන සුළඟේ එහෙම කිසිම සිසිල් බවක් නැහැ රළු බව පමණි තෙතමනයක් නැති හැඩය වායුවේ සිසිල් බවක් තියෙන්න ඕන ජලයේ තියෙනවා නම් එහෙම නැහැ ඒ කියන්නේ ජලයේ නැහැ කියන එක ඉවත නොදා අප අරගෙන ආ ජලය සුරැකිව තබාගෙන අප දැන් යා යුතුය මේ ජලය කිසිම දෙයක් විසි කරන්න එපා ආරක්ෂා කරගෙන යන්න ඕන මිනිස් වෙසින් ආවොත් මේ යක් රැළේ මේ යක්ෂ කණ්ඩායම මේ යක්ෂයෝ කණ්ඩායම ආවොත් නුවණින් වටහාගෙන අප වැඩ කළ යුතුය ඥානවන්තව තවත් එක එක විදිහේ වෙස් අරගෙන එන්න පුළුවන් ඥානවන්තව අපි වැඩ කරන්න ඕනේ එහෙම නැත්නම් අපි අනතුරට පත් වෙන්න පුළුවන් කියලා කල්පනා කරනවා පිරිසද රැකුණි වෙළඳාමද සාරවුනි ලාභද ලැබුනි ජීවන මග එළියවුනි ඥානයේ ඇති තැනදි බාධක බිඳ වැටුනි ජාතක පොත අපට කීවේ මේ ලෙසිනි අපන්නක ජාතකයේ පිරිසද රැකුණි පිරිස රැකුණා වෙළඳාම සාරවුණා ලාභ ලැබුණා ජීවන මග එළියවුණා මොකක් නිසාද ඥානමන්ත වෙලෙන්දාගේ ඥානමන්තකම නිසා බාධා පැමිණුනේ නැහැ. ඒ අයට හොඳින් වෙලඳාමේ යෙදෙන්නට අවස්ථාව ලැබුණා. ඉතින් ඒ කියලා දුන්නු ඥානමන්ත වෙලෙන්දාගේ දුරදක්නා නුවණ, ඒ වගේම තැනට සුදුසු නුවණ, ඒ වගේම නායකයෙක් විදිහට මුලින්ම උපදෙස් ලබා දීම, ඒ වගේම මේ වෙළඳ කණ්ඩායමේ උපදෙස් අනුව කටයුතු කිරීම, යක්ෂයෝ ආවට පස්සේ යක්ෂයින් කියලා දැනගන්න එක ඒ වගේම වායු තලයේ වාගැබේ සිසිල් බවක් නැති එක පරීක්ෂා කරලා බලලා ජලයේ තියෙන විදිහක් නැහැ කියලා තීරණය කරන එක ඒ විදිහේ ඥානවන්ත ලක්ෂණ ඥානවන්ත වෙලෙන්දාගේ තිබුණා අඥාන වෙලෙන්දාගේ ලෝභී ලාභ ලැබීමේ අදහස විතරක් තිබුණු නිසා ඒ අය විනාශයට පත් වුණා තමන්ගේ කණ්ඩායමත් විනාශයට පත් වුණා ඉතින් පිරිවෙන දහම් පාසල අපේ YouTube නාලිකාවෙන් අපි මේ කතා කළේ දහම් පාසල් කෙටි සටහන් 8 ශ්‍රේණියේ 3 වෙනි පාඩම. නොවරදින මඟ කියන අපන්නක ජාතක කතාව ඇසුරින් නිර්මාණය වෙලා තිබුණු කවි පන්තිය සම්බන්ධයෙන් අපි කතා කළේ. හොඳයි. අපි ඊළඟට 8 ශ්‍රේණිය 4 වෙනි පාඩමේ කෙටි සටහන මේ විදිහටම සාකච්ඡා කරන්නට කතා කරන්නට බලාපොරොත්තු වෙනවා. හොඳයි. එහෙමනම් පිරිවෙන දහම් පාසල අපේ YouTube නාලිකාවෙන් මේ සාකච්ඡාවෙන් සමුගන්නවා තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින්